රාජ්‍ය නිලධාරියෙක් නේ, රාජ්‍ය සේවකෙක් නෙවෙයි. මේ රාජපක්ෂ සේවකයෙක් කියන එක නේ එයා කියන්නේ. ඉතින් ඒක තමයි අපි කියන්නේ වැඩිපුරම ලංකාවේ ඉන්න රාජපක්ෂ සේවකයන් වෙ ඉස්සර ඉපත් කරන්න ඕනේ. සාමාන්‍ය ආණ්ඩුවක් ආවම ඒකනේ කරන්නේ. ඒ එදා තිබිච්ච ආණ්ඩුවට සපත්තු ලෙව කාපුන් ටික අයින් කරනවා. මේ මේ ආණ්ඩුව ඇවිල්ලා ඒක කරගන්න බැරි වුණා. අවුල් ආණ්ඩුවක් නේ. ඉතින් හැමදේම දැන් අවුල් වෙලා තියෙනවා. UNP එක කරනකොට PA එක එපා කියනවා, APA එක කරනකොට UNP එපා කියනවා. මේකේ අවුල් වෙලා තියෙන්නේ. මේවා ප්‍රතිපත්ති තීන්දුවක් වශයෙන් යන්න ඕනේ. වැරදි කරපු ජනාධිපතිවරයාට පක්ෂව හිටපු නිලධාරීන් අයින් කරන්න ඕනේ කියන එක. ඒක පොලිසිය වේවා, හමුදාය වේවා, දැන් අද ප්‍රශ්නේම ඒකනේ. නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ එක පැත්තකින්. අනිත් ඒ සාධාරණ ඊට වෙන්නේ නැහැ. මිනිහෙකුට සාධාරණ මිනිහෙකුට කියලා වැඩක් කරගන්න බැරි තත්ත්වයක් තියෙනවා. ඒ කියන්නේ ඒ නිලධාරී මණ්ඩලය තවමත් ඉන්නවා. ඒකෙන් ගියාම මේ ආණ්ඩුව දිනකම් කරන්න බෑ ළමයෝ. ඔය අනිත් ආණ්ඩුව ආවම ඉන්න කියලා නිලධාරීන් කියලා යවනවා අපි දැකලා තියෙනවා. අපිට ඇවිල්ලා මිනිස්සු කියනවා සර් ගිහිල්ලා කාගෙන්ද වැඩ ගන්නෙ කියලා. ඉතින් රාජපක්ෂ සේවකයන් තමයි අද රාජ්‍ය සේවයේ තවමත් ඉන්නේ. මේක හරියට අඳුනාගෙන ඒ ඇමතිවරු ඒගොල්ලෝ අයින් කරන්න. දැන් මේ ඇමති මණ්ඩලයේ ඉන්න උන් බලන්න. එක කකුලක් රාජපක්ෂත් එක්ක, එක කකුලක් මේ. හැබැයි ඒගොල්ලෝ කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලොකු හානියක්. ඇයි ඒගොල්ලෝ කියන්නේ මහින්ද රාජපක්ෂ ආවොත් තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත්. දැන් බලන්න මහින්ද රාජපක්ෂ ඒ ගේන්න ඕනේ කියලා කියපුම් කරපු අපරාධ බලන්න. දැන් අවුරුදු දෙකම මාර්ගයට ජනවාරි 8 වෙනිදා 9 වෙනිදා මේ සාකච්ඡාව. කොයිද සාකච්ඡාව තිබුණේ? චමල් රාජපක්ෂ කතානායකතුමාගේ නිවසේ. මොකද මහින්ද රාජපක්ෂ කිව්වේ? මගේ පවුල හදාරින්න, මගේ වයිෆ් ගේ ස්ටේට්මන්ට් එක CID ගෙනලා කරන්න එපා, කතානායකගේ ගෙදර ගෙනලා කරන්න. අන්න කෙරුවද? ඔව් කෙරුවා. ඊට පස්සේ නායකත්වය ගන්න ප්‍රශ්නයක් නැහැ, මම අයින් වෙලා ඉන්නම් කියලා මොකද කරලා ඒ වෙලාවට එයාගේ වැඩ ටික කරගෙන ගියා. පස්සේ මොකද උනේ? එයාගේ කණ්ඩායමක් මේකට ඇතුල් කෙරුවා. ඉතින් ඒ කණ්ඩායමේ 8 දෙනෙක් නැත්නම් 10 දෙනෙක් ඉන්නවා නිතර කියනවා අර පෙන්ෂන් යන උන් දෙන්නෙකුත් ඉන්නවා. හරි, එතනින්ද පෙන්ෂන් යන උන්ත් ඉන්නවා. ඉඳගෙන කියන්නේ මොකද්ද? මහින්ද රාජපක්ෂ. මහින්ද රාජපක්ෂ මොකද ප්‍රකාශ කළේ? නෑ, අපි පක්ෂය කඩලා ඉවරයි. මම පෙරේද ජනාධිපතිතුමා හම් වෙච්ච එලා කිව්වා මේ පත්තරේ මෙයා ප්‍රකාශ කරලා තියෙනවා. මම කණ්ඩායමක් කඩලා ඉවරයි, මම පක්ෂය කඩලා ඉවරයි, මට මිලියන 2ක් මිනිස්සු ඉන්නවා, මම අනිවාර්යයෙන්ම ඇතිවරණ තරග කරනවා. මේක විතරක් ඇයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉවත් කරන්න? ඇයි ඕක කරන්න නැත්තේ පක්ෂේ? ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ ඒ තීන්දුව එදා අරගෙන තිබුණා නම්, මෙයාව ඇතුළට දාන වැඩ පිළිවෙලත් කරලා තිබුණා නම්, මෙයාව පක්ෂෙන් මේ දෙපළ පිළිවෙල ඉන්න කට්ටිය සහ මේ ඒකාබද්ධ විපක්ෂයේ ඉන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කට්ටියම අයින් කරලා තිබුණා නම්, අද මේ වෙනකොට අලුත් කට්ටියකුත් දාලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරියට ගිහිල්ලා ඇති. ඒක කරපු නැති එකේ විපාතය තමයි අද මෛත්‍රීපාල සිරිසේන දුක් වෙන්නේ. නැත්තම් දැන් කරන හැමයකටම දැන් බං සංවස්සරේ කොච්චර ලස්සන කෙරුවද? පළවෙනි පාරට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලන පක්ෂ 42ක් සහභාගී වුණා ඔකට. ඒගොල්ලන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්ක එක්කව වෙලා චන්දිරේයිද කියන එක වෙනම ප්‍රශ්නයක්. හැබැයි දේශපාලන පක්ෂ 42ක් ඒ වේදිකාවේ හිටියා පළවෙනි පාරට. කිසිම දවසක කිසිම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කිසිම නායකයෙක් ඉන්නකොට ඒක තිබුණේ නැහැ. ඒක එක පැත්තකින්. මෛත්‍රීපාල සිරිසේන කියන චරිතය බලන්න. එදා එයාගේ මල්ලිව කෙනෙක් ඝාතනය කෙරුවා. එතුමා රටේ හිටියා. නිකන්ම තාවේ නැහැ. ඒ කියන්නේ ප්‍රකාශයක්වත් කෙරුවේ නැහැ. එයා කියන්නේ අසාධාරණයක්ද? ඒක මම නැහැ ඒකට. වැරදි දෙයද? මගේ පවුල වුණත් කමක් නැහැ, මම නැහැ. දැන් ඊයේ පෙරේද අපි දැක්කා එක මල්ලි කෙනෙක්ගේ ඇක්සිඩන්ට් එක බලන්න. අද වෙනකන් මල්ලිව බලන්න ගියෙත් නැහැ. විජේදාස රාජපක්ෂ උන්නේ වගේ ජජ්ව කතා කරලා මේකයි මගේ මල්ලි, මෙයාව බේල් දෙන්න කියලා කිව්වෙත් නැහැ. ඥානසාර ස්වාමීන්ට බේල් දුන්නා විජේදාස රාජපක්ෂ. හැබැයි ජනාධිපතිතුමාට පුළුවන් සමාව දීලා ගෙදර යවන්න. එයා කිරුවේ නැහැ. මල්ලි 16 වෙනිදා වෙනකන් රිමාන්ඩ්. මල්ලිව බලන්න රිමාන්ඩ් ගියේ නැහැ. අර ඇප්පිච්ච ළමයි දෙනවා බලන්න. ඒගොල්ලන්ගේ ගෙදරට ගියා ජනාධිපතිතුමා. මේක තමයි මෛත්‍රීපාල සිසේ කියන්නේ. ඉතින් මේ වගේ චරිතයක් අපි තියාගෙන එයාගෙන් වැඩ ගන්න දැනගන්න ඕනේ. මේ ආණ්ඩුව අපි සියලු දෙනාම එක්කව වෙලා දුක්ුණේ මේ හරිදේ කරන්න. ඉතින් අපිට පේන එයා හරිදේ කරගෙන යනවා. වැරදිත් වෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යව නුමගාරින්ද යනවා සමහර අර මහින්දත් එක්ක ඉන්න කට්ටිය. ඒක විතර බේරීගෙන ගියා නම් අනිවාර්යයෙන්ම එතුමාට කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ මේ රට තුල. ඒක තමයි අපිට කියන්න තියෙන්නේ. එයාට බේර ගන්න පුළුවන් එක විදියක් තියෙනවා. එයා උසාවියට ඉදිරිපත් වෙලා මේ වැරද්ද ලලිත විද්‍යතුම කිරුවේ නැහැ, මමයි කිරුවේ, මම ඉරේ යන්නම් ලලිත විද්‍යතුම එළියට දාන්න කියන්නේ. එච්චරයි.